passé en français à l'école. Il faut Après, il est passé, c'est l'église. Alexandre est passé à l'église. Après, Alexandre est passé à l'école. Gaveshana, Charika, Vedasakhana, Yatapi. Yam, Mahajana, Mughal, Sambandavich, Raji Ayatana, Yana, Sulabara. Car il est calé, Mastala, Guantopala, Ambantopala, Varaya, Nurtuli, Balagari, Yogan, Yogan, Yukala. අපි අවධානය යොමු වෙන්නේ මේ සංවර්ධන ව්‍යාපෘති ගැන කරක් නෙමෙයි. මහජන මුදල් සම්බන්ධවද ඕනෑම දෙයක් ගැන අපි අවධානය යොමු වෙනවා. පාර්ලිමේන්තුවේ රජයේ සිනුම අමාත්‍යංශය වගකීම් යුතුයි, දෙපාර්තමේන්තුවේ වගකීම් යුතුයි, රජ සේවකගේ වගකීම් යුතුයි. ඒක අර සාමාන්‍ය විගණන ක්‍රියාවලියෙන් එහාට ගිහිල්ලා ක්‍රියාකාරීව අපි එහෙම බලලා තොරතුරු දැනගෙන ඒ වගේම බිලධාරිත් එක්ක මූණට මූණ කතා කරලා මේ සිද්ධිය අපේ නිරීක්ෂණය කරලා එහෙම කළොත් අර වගකීම පිළිබඳ කාරණේ. කියන්නේ රජයේ නිලධාරීන් පාර්ලිමේන්තුවට සහ ඍජුව පාර්ලිමේන්තුවේ ඉන්න වක්‍රව ජනතාවට වග කියනවා කියන කාරණේ අහුරු කිරීම තමයි මේ අපේ පොදු අරමුණ. දැන් සත්‍යෝදානය පිළිබඳ අපිට යම් කාරණා කීපයක් ගැන දැනටමත් තොරතුරු ලැබිලා තියෙනවා. අපි කැමති මේ අපේ අපිට තියෙන ප්‍රශ්න ගැන අපි සඳහන් කරාම ඔබතුමාලා අපේ ස්ථානවලට එක්කගෙන ගිහිල්ලා ඒ අදාළ නිලධාරීන් මාර්ගයෙන් අපිට තොරතුරු ලැබලා දීලා අපි මේ කටයුතු අවසානයේ නැවත මොනවද කියන්නේ අපිට මේ ක්ෂේත්‍රයේදී වාද විවාද කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහුගේ වකවානුව තුළම දැන් යම් දීර්ඝ මේ ප්‍රවෘත්ති පළවීමක් සිදු වුණා. මම හිතන්නේ මේ නැතම භාගිය තුළ ඔබතුමාලා කිව්වාගේ අර පසු වෛද්‍යවරුන්ගේ ප්‍රති ගැටලුව ගැන මම හිතන්නේ තවත් නැතුනම් සරල විදිහට කියනවා නම් ඇත්තටම පසු වෛද්‍යවරුන් හතර දෙනෙක් අපින් ගියා. ඇත්තටම මම කිව්වා දැන් අපේ අනුමත කාර්ය මණ්ඩලය කියන්නේ අපිට අනුමත කරලා තියෙන මේ සත් උද්‍යානයට අවශ්‍ය වූ පසු වෛද්‍යවරුන් සංඛ්‍යාව තුනයි. ඒකම පින්නවල අරියනාථාගාරය හා අලුතින් හදන සත් උද්‍යානයට අනුමත කාර්ය මණ්ඩලය තුනයි. ඒක තමයි අවශ්‍යතාවය. අනිත් එක තමයි දැන් අපි මෙතන සත් උද්‍යානයක් පවත්වාගෙන ඉන්න සත් ඕකලක් පවත්වාගෙන ඉන්න ප්‍රවෘත්ති අපිට තියෙනවා. ඒකට අපි පසු වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සෞඛ්‍ය සුබ සාධනීය සෞඛ්‍ය වගේවට අනිත්‍යත්වය තමයි සැලසුම් කිරීම. දැන් මෙතන අර හය දෙනෙක් ඉන්න හේතු වෙලා තියෙන්නේ මොකද අපි ඇත්තටම අලුතෙන් හදන යුනිට්ස් දෙකක් තියෙනවා. තමයි සෆාරි උද්‍යානය හා පින්නවල අලුත් සත් උද්‍යානය. ඒකත් එක්ක අන්නත කාඩරේක හින්දා කොළඹට පැමිණෙන්න විදිහ අපහසුතාවය. ඒකට කොළඹට තියෙන වේකන්සිස් හරි අඩුයි මේ මිනිස්සුන්ට එන්න. ඒවා ඕපන් කරාට පස්සේ ඉතින් යනවා කියන පදනම මත ඇවිල්ලා දෙහිවලට ගිහලා කන්නයි ඉඳලා. ඒකොට ඒ විදිහට තමයි ඒකම අද මේකට ඇතුල් වෙලා දැන් අය අවුරුදු තුනකට පස්සේ පින්නවල අනිවාර්යතාකාරීට හරි නැත්නම් දේවල සත්තු ගානට අවුරුදු තුනකට පස්සේ ඇවිල්ලා ඒ ඇතුල් වෙන තැන ඉඳලා තියෙන පරිසරය ඌරුවල තියෙන தත්ත්වය සේවකුන්ගේ හැසිරීම යම් වෙනසක් තියෙනවද කියන එක මම ප්‍රශ්නාවලිය ඉල්ලා හිටිනවා ආපු කෙනෙක් ඉන්නවා මම හිතන විදිහට අවුරුදු තුනකට තිබුණට වඩා විශාල ප්‍රගතියක් අපි තියෙනවා අද තියෙන ඕනම ලස්සනම කොටස තමයි ලොකට කරන්නත් පුළුවන් අන්ඩර්ග්‍රවුන්ඩ් කරන්න පුළුවන් හරි මේ ස්පේස් එක අක්කර 22ක් තියෙනවා අක්කර 22ක් කියන්නේ පොඩි නැහැ ඒක වෙනස් ස්ටේජ් එකක් සැක්‍රිෆයිස් කරන්න වෙනවා ඒක ස්ටෙප්
දේවල සත්‍ය උද්‍යානයේ සිංහයන් ඒ වගේම හිපපොටේමස් ඇතුළු සතුන් ගණනාවක් පහුගිය දිනවල මිය යාම පිළිබඳව අපට පුවත්පත් වලින් විදුලි මාධ්‍ය වලින් තොරතුරු ලැබුණා. ඒ වගේම ඒ සතුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව බරපතල ප්‍රශ්න ගණනාවක් අපට තොරතුරු ලැබුණා. මේ පිළිබඳව තොරතුරු දන්න ඒ අදාළ විෂයන් පිළිබඳ විශේෂඥයන් අපි අවධානය යොමු කළා. ඒ වගේම දෙහිවල සත්‍ය උද්‍යානය අපි රටේ පරම්පරාවල් ගණනක දුදරුවන්ට අපට අපේ දරුවන්ට විනෝදාස්වාදයේ සපයපු ස්ථානය. ඒ වගේම රටට විශාල ආදායමක් ගෙනත් වෙනවා. හැබැයි පහුගිය කාලේ ඉඳලා මෙහි තත්ත්වය පහළ ගිහිල්ලා මේ පිළිබඳව උනන්දුව නැති වෙලා තියෙනවා. මිනිස්සු ගැන විතරක් නෙමෙයි සත්තු ගැනත් හොයන එක ආණ්ඩුවේ වගකීම. ඉතින් මිනිස්සුන්ට අමාරු බව කවුරුත් දන්නවා. සත්තුන්ට අමාරුයි කියලා සත්තුන්ට බෑ දේශපාලන පක්ෂ හදන්න. සත්තුන්ට බෑ වෘත්තීය සමිති හදන්න. සත්තුන්ට බෑ උද්ඝෝෂණ තියන්න. ඒ නිසා මේ සතුන් දුකින් ඉන්නවා. ඔවුන් ගැන සොයලා බලන්නේ නැහැ. සත්ව උද්‍යානයේ තත්ත්වය හුඟක් පල්ලෙහාට ගිහිල්ලා කියලා ආරංචි වුණා අපිට. අපි ඒ ගැන හොයලා බලන්න ආවා. ඉතින් අපිට ලැබිච්ච සමහර තොරතුරු සත්‍යයි. සමහර තොරතුරු වල අඩුපාඩුකම් තියෙනවා. දැන් පරිපාලනයත් එක්ක සාකච්ඡා කරලා අපි අරමුණු මේ පිළිබඳව වාර්තා කරන්න පාර්ලිමේන්තුවට මෙහි ඇති සංවර්ධන කටයුතු මේ යෝජිත සංවර්ධන කටයුතු ඉක්මනින්ම ආරම්භ කරලා ඒ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අවධානය ලබා දීම තමයි අප අපේක්ෂා කරන ප්‍රධානම අරමුණ. ඒ වගේම මේ සත්ව උද්‍යානයේ කාලකද මේ කලාපෙම තිබිච්ච හොඳම සත්ව උද්‍යානවල එකක්. අපේ විශේෂඥෝ සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවට ලෝකේ තියෙන හොඳම සත්ව උද්‍යානයක් හදනවා. හැබැයි අපේ සත්ව උද්‍යානේ අද ලෝකේ තියෙන පල්ලෙහාම තැනකට තල්ලු වෙලා තියෙනවා. සතුන්ට ඒ අවශ්‍ය ආහාර අවම ප්‍රමාණය සපයන්ට අවශ්‍යයි. අපි දැක්කා සමහර සිංහෝ බලු පෙටව. සමහර සිංහෝ දැක්කම දුක හිතෙන. සමහර සත්තු හුදකලාවෙ ඉන්නේ. ඇත්තටම හද කකියවනවා සමහර දර්ශන දැක්කම. අප මේ කියන්නේ මේ පරිපාලනේ මොනවත් කරන්න නැහැ කියලා නෙමෙයි. මීට වඩා හොඳ දෙයක් වෙන්න ඕන. අපේ මේ ගවේෂණ චාරිකාවල අරමුණ තමයි බදු ගහලා එකතු කරන සල්ලි කොයි විදිහටද වියදම් කරන්න කියන එක පිළිබඳව හොයා බලලා ඒ ගැන වාර්තා කරලා ඒ කාර්යක්ෂමතාවය තවත් වැඩි දියුණු කරා. සත් උද්‍යානයේ පරිපාලනයට ගැටලු රාශියක් තියෙනවා. මේ ඊයේ පෙරේදා මේ පශු වෛද්‍යවරු 4 දෙනෙක්ම එක පාට්ටි ඉල්ලා අස්සලා තියෙනවා. එතකොට ඒ පිළිබඳව මොවුන් දන්නේ නැහැ. ඇයි මේකට හේතුවවත් කියලා. ඒ කියන්නේ ඔවුන්ට කරගන්න බැරි නිසා තමයි ඔවුන් මෙතනින් ඉල්ලා අස්සලා තියෙන්නේ. නමුත් ඒ ඉල්ලා අස්වීමත් එක්ක මෙතන සත්තු සිය ගාණක් ඉන්නවා. ඒ සත්තුන්ව බලා ගැනීම පිළිබඳව ගැටලු මතුවෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව එකතු කරන බදු සල්ලි වලින් සහ මේ සත්ව අතර එනකොට එකතු කරන ඒ බලපත්‍ර මේ මේ ගාස්තු මගින් ඒවා පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේ සත්ව උද්‍යානයේ තත්ත්වය ඉහළ ගියන. දැන් පළවෙනි මාස 6ට සත්ව උද්‍යානයේ ආදායම රුපියල් මිලියන 360ක් විතර වෙනවා. නමුත් සත්ව උද්‍යානය කියලා කිව්වම මේ දෙහිවල සත්ව උද්‍යානය පමණක් නෙමෙයි. මේකට පින්නවෙල අලියනාථාකාරයත් එකතු වෙනවා. එතකොට මේ රුපියල් මිලියන 360න් රුපියල් මිලියන 325ම හම්බ කරලා තියෙන්නේ මේ විදේශිකයන්ගෙන් පින්නවල අලියනාථාකාරය. එතකොට එතනින් හම්බ කරන සල්ලි එතනට විතරක්ද වියදම් කළ යුත්තේ? එතනින් හම්බ වෙන සල්ලි මෙතනත් වියදම් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ පෑන නගිනවා. මින්මැදුරට අපි ගියා. මේ මින්මැදුර අන්තිම මේ මේ දුක්ඛිත තර බවට පත් වෙලා අවුරුදු 40කට ඇත්තටම අවුරුදු 40ක් විතර කිසිම වෙනසක් වෙලා නැහැ. ඔව්. අපි පොඩි කාලේ එනකොට දැන් අපිටත් අවුරුදු 40 ගණනක් වෙනවා. අපි පොඩි කාලේ එනකොට තිබිච්ච මින්මැදුරමයි අද තියෙන්නේ. සාමාන්‍යයෙන් පිටරටවල මින්මැදුර තමයි ලස්සනම තැන. ඒක වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවාද කියලා අපි උන්ගෙන් ඇහුවම උන් ඉදිරිපත් කරපු මේ පිළිතුරු තමයි නෑ අපි මේක මේ තව පොඩ්ඩක් වැඩි දියුණු කරන්න යනවා. නමුත් තව මිනිමැදුරක් හදන්න යනවා කියෝ ජායලද කොහෙද තනක. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මේ චාරිකාවලින් රටේ ජනතාවට සෙතක් වෙයි කියලා. මොකද රටේ ජනතාවගේ වන බදු මුදල් ඒ ප්‍රයෝජනය ඒ ඔවුන් බලාපොරොත්තු වෙන විදිහට පාවිච්චි කරයි කියලා. ඉතින් සමහර දම් මේ අපි ටික්කව පයින්නවා වගේ තැන් තැන් වල දැන් පයින්නවා. බස්වල ටිකට් ගන්න නැති වුණාම ටික්කෝ පණී කියලා මිනිස්සු බස්වල ටිකට් ගන්නවා.
දැන් ඒ වගේ තන තවක් තමයි අපි පට මං හිතන්නේ අජිමතුතුමත් එකඟ වෙයි අපි මේක පටන් ගන්නකොට මෙහෙම වෙයි කියලා අතවසියම විශ්වාස කරේ නැහැ. නමුත් මේක අලුත් සංකල්පයක් වෙලා තියෙනවා. මේ රටේ අවුරුදු ගානක් තිස්සේ නිදහස ලබාගත් දවසින් නම් മന്ത്രിවරු කරපු නැති වැඩක් තමයි. අපේ අධික മന്ത്രിතුමා, එරා മന്ത്രിතුමා, ඒ ප්‍රමුඛ රුව മന്ത്രിතුමා ප්‍රමුඛ කණ්ඩායම අපි මේ කරගෙන යන්නේ. ඉතින් මේ ජනතාව වෙනුවෙන් වගකීතු විපක්ෂයක් ඒ විපක්ෂයේ කාර්යභාරයේ ඉටු කිරීම තමයි මේ ඔබතුමාලා අද මේ බලාගෙන ඉන්නේ. දැන් ලෝකයේ මතයක් තියෙනවා. සෑහෙන මතයක් කියන්නේ මේ දුස් වලට විරුද්ධයි. කියනවා සත්ත්වෝ ඉඳහසේ ඉන්නේ නැචරල් හැබිටට් එකේ ඉන්නෝනි කියන එක අවුරුදු 30කට නැති ප්‍රශ්නයකට අද සෑහෙන මේ වැටේට යනවා. නිකන් ඕපන් සෝස් බිල් කරනවා ඒක ක්‍රමයට යනවා. එතකොට දු එකක් තියෙනවා නම් විශේෂ හේතුවක් ඇරින්න අධ්‍යාපනික හේතුවක් වෙන්න ඕනේ. නැරඹීම විතරක් නෙමෙයි. මම හිතන්නේ පොයිසනින් කියලා කියන එකයි පොයිසන් කරා කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ ඇත්තටම මට රිපෝට් කළේ ඒ පිටරේදී මෙයාට පොයිසන්. ඒක පස්සටවද දාලා මට පොයිසන් කරා කියන මොන මොන දෙයක් කරවල දින දුන්නා කියලා. නමුත් එහෙම එකක් නෙවෙයි ඒක ඇත්තටම සිද්ධු වෙන්නේ. මම හිතන්නේ ගොඩක් වෙලාවට අපේ ඇලර්ජික් නමුත් ඒකට මේ වැඩි මේ දේශ නැෂනල්ස් වේගයෙන් මේකට තියෙන ඉන්ට්‍රස්ට් එක අතරට සම්බන්ධතාව වැඩි. මිනිස්සු සාමාන්‍යයෙන් ඊට වඩා මේක වෙනස් වෙන්න පුළුවන්. මේක තියෙන ඉන්ට්‍රස්ට් එක ඊට වඩා ගොඩක් වැඩි. මිනිස්සු සම්බන්ධයි. මිනිස්සු සම්බන්ධයි. තමගේ ජීවිතේ කොටසක් මේ දෙහිවල සතුටට යනවා කියන එක ජීවිතේ කොටසක්. ඒක නේද? යාට ඕන යාගේ දෙයකට යන්නේ. මොකක් වෙලාවට ආධුනික සයිකොලොජි මේ ක්ලාස් ප්‍රෝග්‍රෑම් එකේ පාවිච්චි කරනවා. මොකද